අම්පිටියේ සුමනරත්න හිමිවන මාව ඝාතනය කරන්න හදන උත්සාහය පිළිබඳව මම රටට හෙළිදරව් කළ යුතුයි. මොකද හේතුව අපි මරලා දැම්මට පස්සේ කවුද මැරුවේ කියලා හොයාගන්න බැරුව රට දුක් විඳී යම් දවසක රට දුක් විඳී කවුද අම්පිටියේ හාමුදුරුවෝ මැරුවේ කියලා. මට දැන් පැහැදිලිව තේරෙනවා ශ්‍රී ලංකා පොලිසිය මාව මරන්න මාව ඝාතනය කරන්න ලොකු උත්සාහයක් දරන බව. මම එහෙම කියන්නේ අද දවසේ හත් පාරකට අට පාරකට වැඩි ශ්‍රී ලංකා පොලිසිය මේ පන්සල ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඔවුන් එන්නේ මෙන්න මේ පොතේ මුවාවි. මේ දාලා තියෙනවා පොලිසියේ අර අස්සම් කරලා යන්න ඕනේ පොතක් පාරේ යන ගමන් ඇවිල්ලා අස්සම් කරලා යන්න ඕනේ කියලා තමයි මේක පොලිස් නිලධාරී අපිට සඳහන් කරන්නේ. නමුත් මේ පොතේ මීට මාස 5කට ඉහතදී ගත්තොත් කවදාකවත් අස්සම් කරලා නැහැ. දිනපතා කවදාකවත් අස්සම් කරලා නැහැ. හැබැයි විසිවෙනිදා මේ වෙනකොට පැයෙන් පැයට මේ පොත අස්සම් කරලා තියෙනවා. හැබැයි මට දැනුවත් කරලා නැහැ පැයෙන් පැයට මේ පොත අස්සම් කරන්න එන බව. පැයෙන් පැයට මේ පොත අස්සම් කරන්න එන බව මට කවුරුත් දැනුවත් කරලා නැහැ. කිසිම පොලිසියේ නිලධාරී දැනුවත් කරලා නැහැ. දැන් පළවෙනි පැයේ පොලිසියෙන් ඇවිල්ලා අස්සම් කරලා එනවා. දෙවෙනි පැයේ පොලිසියෙන් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නමුත් මේ ඉන්නේ මාව ඝාතනය කරන යම් සංවිධානයක් නම් කණ්ඩායමක් නම් ඒ පිළිබඳව මට හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. මං හිතාගෙන ඉන්නේ පොලිසියෙන් එනවා කියලා. ඒක හරිද වැරදිද කියලා මේක අහන අය බලන අය තේරුම් ගන්න ඕනේ. මේ ප්‍රශ්නේ නිසාම මම පොලිසියේ වගකීතු නිලධාරී කීප දෙනෙක් එක්ක කතා කරා. ඔබ පැයෙන් පැයට මේ පොලිසිය පොත අස්සම් කරන්නේ මොන හේතුවක් මතද? මාස ගාණක් අස්සම් නොකරපු ඔබ ඇයි මේ ඊයේ අදයි පැයෙන් පැය අස්සම් කරන්නේ කියලා මම ඔවුන්ගෙන් විමසනකොට ඔවුන්ට ඉහළ නිලධාරී දැනුවත් කරලා කියනවා කියන පණිවිඩේ මට ලබා දුන්නා. හැබැයි ඔවුන්ට ඉහළ නිලධාරී හැටියට මේ නැගෙනහිර පළාතේ සේවය කරනවා නම් සේවය කරන්නේ අජිත් රෝහණ. අජිත් රෝහණ කියන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති. ඔහුට අපි ලොකු ගෞරවයක් තියෙනවා. ඔහු පිළිබඳව අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔහු මේ රටේ ජ්‍යෙෂ්ඨ මිනිහ. ඒ වගේම ඔහු උගත් මිනිසෙක්. ඔහු බුද්ධිමත් මිනිසෙක්. ඒ නිසා මම මේ වෙලාවේ මේක රටේ ජනතාවට දැනගන්න හඳුන්වන්න කැමති මේ අජිත් රෝහණගේ නම්බරය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ නම්බරය. 0 5 92 6 6 0 5 92 6 6 6 14 කෝල් එක අජිත් රෝහණ මරණින්දී ඔහුගේ පොලිසියේ ඔහුගේ නිලධාරී ඔහුගේ බල ප්‍රදේශයේ නිලධාරී බේබදුකමින් යුක්තව මිනි මරණ හමුදාවක් බවට පත් වෙලා තියෙනවා. අජිත් රෝහණට 14ක් කෝල් ගත්තත් ඔහු අංශ නැහැ. අපි කාටද මේ අවනඩුව කියන්නේ? රෑ 12 වෙලාව අජිත් රෝහණ නිදි ඇති. අජිත් රෝහණ නිදි ඇති. හැබැයි අපි මරලා දාලා ගිය කවුද මේ වගකීම ගන්න? එහෙම නැත්නම් මංගලගම පොලිස් ස්ථානයේට තිබුණ වගකීම හාමුදුරනේ අපි පැයෙන් පැයට ඇවිල්ලා මේ පොත අස්සම් කරනවා කියලා මාව දැනුවත් කරන්න. එහෙම දැනුවත් කිරීමක් මට කරලා නැහැ. ඒ වගේම තමයි මංගලගම ස්ථාන අධිපතිවරයාට විරුද්ධව සහ දෙවනිය තින්න නිලධාරියා රණි ආයිපී රණි යන නිලධාරියට මම මානව හිමිකම් කොමිෂන් සභාවේ නඩුවක් පවරලා තියෙනවා. ඒ නඩුව බරපතල නඩුවක්. මොහු කරන අසාධාරණ පිළිබඳව නඩුවක්. දැන් මේ විදිහට පංචල ඇතුළ කැරකෙන්නේ මට වෙඩි තියන්න කියන එක පිළිබඳව මට ලොකු අවබෝධයක් තියෙනවා. මාව මරලා දාන්න කියන එක පිළිබඳව ලොකු අවබෝධයක් තියෙනවා. ඒ නිසා රටේ ජනතාවට කියනවා මාව මරලා දැම්මට දුක් වෙන්න එපා. රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කතා කරලා අවසානයේදී ශ්‍රී ලංකා රජයේ පාවිච්චි කරලා ජේෂ්ඨ නිලධාරී පොලිස් නිලධාරී විසින් මෙන්න මේ හානිය කරන්න පුළුවන්. ඒකට කරන්න අවශ්‍ය කරන කොට්ටාස බාර මඩකලපුව මංගලගම ස්ථානාධිපති වන සතරසිංහ ඕ.අයි.සී. වන
නිලධාරියා විසින් සැලසුම් සකස් කරලා මාව මරලා දාන්න සූදානම්. හෙට දවසේ මේ නිලධාරී සියලු දෙනාම එකතු වෙලා යම් මේකට ඇත්ත කතාව හෙළිදරව් කළා. මම රටට කියන්න ඇත්ත එතෙක් ඔබ හිතාගෙන මාව මරන්න සූදානම් ශ්‍රී ලංකා පොලිසිය කියන බව. තේරුණා සර්.